අභිතරත්තිය තබල තියෙනවා. පුනරුද යුගයකට පොහොසත් රටකට අපි සියලු දෙනාටම ලස්සන ජීවිත ලබාගන්න නම් ඒකේ විශාල කාර්යභාරයක්, ඒ දැක්ම අපිට යථාර්ථයක් බවට පත් කරගන්න නම් අපේ අධ්‍යාපනය, ඒ අපේ අධ්‍යාපනය විසින් කළ යුතු කාර්යභාරය පිළිබඳ මම හිතන්නේ මෙතන ඉන්න ඔබ කිසි කෙනෙක්ට අලුතින් මම කිය යුතු දෙයක් නෑ. අපි දකින විදියට අධ්‍යාපනයේ කාර්යභාරය හරියට හඳුනා ගැනීමත්, ඒ කාර්යභාරය ඉෂ්ට කිරීමට රජයක් විසින්, ආණ්ඩුවක් විසින් ලැබිය යුතු සියලුම මඟ පෙන්වීම, දායකත්වය, මේ සියල්ල වෙනුවෙන් අපි කැපවීමට සූදානම්. අපි අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වෙන්නේ ඒ දැනුම පිළිබඳ කේන්ද්‍ර කරගෙන දෙන අධ්‍යාපනයක් පමණක් නෙමෙයි. අපිට අධ්‍යාපනයට තියෙනවා ඊට වඩා විශාල දැක්මක්. මම හිතන්නේ මෙතන ඉන්න ඔබ සියලු දෙනා මාත් එක්ක එකඟ වෙයි. අධ්‍යාපනය කියන දෙයින් අපි බලාපොරොත්තු වෙන්නේ මූලික වශයෙන් මේ සමාජයට, අපේ රටට අවශ්‍ය වන ඒ පුරවැසිය බිහි කිරීම අපි දකින විදියට අධ්‍යාපනයෙන් සිදුවිය යුතුයි. ඒ කියන්නේ රැකියාවකට විතරක් පුහුණු කරන අධ්‍යාපන ක්‍රමයකට එහා ගිහිල්ලා මේ රට බාර ගන්න පුළුවන්, මේ රට වෙනස් කරන්න පුළුවන්, මේ රට හදන්න නායකත්වය දෙන්න පුළුවන්, ඒ පුරවැසිය බිහි කිරීම අධ්‍යාපනය තුළින් සිදුවිය යුතුයි කියන ඒ විශ්වාසයත් එක්ක තමයි අපි අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරලා තියෙන්නේ. එතකොට විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ අපි හඳුනාගෙන තියෙන කරුණු කාරණා ගණනාවක් තියෙනවා. මම හිතන්නේ අපි මේවා අද විතරක් නෙවෙයි, අපි ඉදිරියට දිගින් දිගටම මේවා පිළිබඳ සාකච්ඡා කරමු. නමුත් අපි අධ්‍යාපනයේ මේ වෙලාවේ දකිනවා ප්‍රධාන ප්‍රශ්නයක්. ඒක අධ්‍යාපනයට විතරක් සීමා වෙලා නැහැ. මේ රටේ ඇති වෙලා තියෙන අර්බුද සියල්ලම දිහා බලනකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විතරක් ඒ අර්බුදෙන් ගැලවෙලා තියෙන විදියක් නැහැනේ. අද මේ අර්බුදේ කොටසක් බවට අධ්‍යාපන ක්ෂේත්‍රයක් පත් වෙලා තියෙනවා. ඒතකොට සමාජයේ තියෙන සියලුම අර්බුද අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අපිට දකින්න පුළුවන්. අපි දකින විදියට මේ වෙලාවේ අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැගීම අතිශයින්ම වැදගත්. මේ වෙනකොට අධ්‍යාපනය පිළිබඳ දෙමව්පියන්ටත්, දරුවන්ටත්, මම දකින විදියට ගුරුවරුන්ටත්, ඔබ වැනි විදුහල්පතිවරුන්ටත්, විදුහල්පතිවරණියන්ටත් අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය නැහැ. අධ්‍යාපනය පිළිබඳ යම්කිසි කලකිරීමකින් අපි සියලු දෙනාම වගේ මේ වෙලාවේ ඉන්නේ. ඒ අධ්‍යාපනය තුළින් විය යුතු කාර්යභාරය හරියට ඉෂ්ට වෙනවද? දරුවන් සෑහීමකට පත් වෙනවද? දෙමව්පියන් සෑහීමකට පත් වෙනවද? සමාජය සෑහීමකට පත් වෙනවද? මේ සියල්ලම ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. එතකොට අපිට විභාගයක් හරියට පවත්වාගෙන යන්න පුළුවන්ද? විභාග ප්‍රතිඵල පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්න පුළුවන්ද? පත්වීම් පිළිබඳ විදුහල්පතිවරුන් විදුහල්පතිවරියන්ගේ, ගුරුවරු ගුරුවරියන්ගේ පත්වීම් පිළිබඳවද, දරුවන් පාසලට ඇතුල් කිරීමද, මේ සියලුම කටයුතු අද වෙනකොට අර්බුදකාරී තැනක තියෙන්නේ. මේ ක්‍රියාවලිය පිළිබඳ, පද්ධතිය පිළිබඳ වුණ විශ්වාසයක් නැති වෙන තරමට ඒ පද්ධතිය දුර්වල වෙලා නෙවෙයි, දුර්වල කරලා තියෙන්නේ. එතෙන්දී අපි දකින්නේ එක, මෙතන ඒ පද්ධතිය තුළ සේවය කරන ඔබේ නෙවෙයි ඒ වැරැද්ද එතන තියෙන්නේ. මේක අපි දකිනවා කාලයක් තිස්සේ අධ්‍යාපනය කියන එකට දීලා තියෙන අඩු සැලකිල්ල සහ අධ්‍යාපනයේ වැදගත්කම සහ අධ්‍යාපනයේ රටේ සංවර්ධනයේ මූලික තැනක් ගත යුතුයි කියන ඒ මතය තුළින් ක්‍රමානුකූලව රටය ඈත්වීම නිසා, ආණ්ඩු ඈත්වීම නිසා ඒ වගකීම තුළින් අපි මේ අර්බුදය දැකලා තියෙනවා. ඒ නිසාම තමයි මම හිතන්නේ විශේෂයෙන් ඔබ වැනි අය විදුහල්පතිවරුන් විදුහල්පතිවරියන් හැටියට ඔබ විශාල පීඩන එකටත් මේ තුල මේ කඩාවැටීම සහ ආණ්ඩු කාලයක් තිස්සේ මේ වගකීම් වලින් ඉවත් වීම නිසා, මේවත් දේශපාලනීකරණයටත් ලක් වීම නිසා මම දන්නවා ඔබ සියලු දෙනාමත් විශාල පීඩනයකට ලක් වෙලා තියෙනවා. අපිට අවශ්‍යයි එකක්, ඔබේ වෘත්තිමය ගරුත්වය රකින විදිහේ අධ්‍යාපන පද්ධතියක් නැවත ගොඩනගා. ඒ කියන්නේ ඔබට ඔබේ කාර්යභාරය, ඔබේ වගකීම ස්වාධීනව ඔබේ වෘත්තියට ගරුත්වයක් වෙන විදිහට කරගෙන යන්න පුළුවන් විදිහේ පරිසරයක් බිහි කිරීම අපිට අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි දරුවන්ටත් දෙමව්පියන්ටත් පාසල අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය ගොඩනැගෙන විදියට ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විය යුතු වෙනස්කම් ක්‍රියාත්මක කරන්නත් අපිට අවශ්‍යයි. මේක අපේ ප්‍රධාන අරමුණක් වෙලා තියෙනවා. දරුවන්ට පාසල එන එක ගැන ආසාවක් ඇති වෙන්න ඕන.
පාසල ඔවුන්ට ඉතාමත්ම කිට්ටු තැනක් බවට පත්විය යුතුයි. ඔබ සියලු දෙනාව දන්නව පවුල තමන්ගේ ප්‍රාථමික සමාජානු යෝජන ක්‍රියාවලිය තමන්ගේ පවුල තුළ සිද්ධ වුණාට අද නූතන ලෝකය තුළ ඒ සමාජානු යෝජන ක්‍රියාවලියේදී තීරණාත්මක කාර්යභාරයක් පාසල විසින් ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් ඒ පාසල තුළ දරුවාට ඒ අවශ්‍ය රැකවරණය, දරුවාට ලැබිය යුතු ඒ ආරක්ෂාව, ආදරය මේ සියල්ලම පාසල තුළ තිබිය යුතුයි. ඉතින් දරුවන්ට නැවත වතාවක් පාසලට එන එක, පාසල කියන එක ගැන පාසලට ආසාවෙන් එන එක, පාසලට ඇති වෙලා තියෙන තිබිය යුතු බැඳීම, මේ සියල්ලම තිබිය යුතුයි. ඒ වගේම තමයි දෙමව්පියන්ට පුළුවන් වෙන්න ඕනේ දරුවව පාසලට බාර දුන්නම ඒක ඒ විශ්වාසයක් ඇතුව ඒක කරන්න. දරුවව පාසලට බාර දුන්නා ඊට පස්සේ වගකීම බාරගන්නේ පාසලෙන්. ආයි දෙමව්පියන්ට විශාල මැදිහත් වීමක් කරන්න තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නැවත මැදිහත් වීමේ ඒ වගකීමෙන් ඒ බරෙනුත් අපි නිදහස් කරන්න ඕනේ. මේක අපි දකිනවා ප්‍රධාන ගැටලුවක් ඇටියට. මොකෝ අද තියෙන තත්ත්වය අනුව, අද තියෙන දත්ත අනුව විශේෂයෙන්ම දෙමව්පියන්ට අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙන මුදල එන්න එන්න වැඩි වෙනවා. නිදහස් අධ්‍යාපනය තියෙන රටක මෙය කිසිසේත්ම අපිට පිළිගත හැකි දෙයක් නෙවෙයි. නිදහස්